දී අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා විසින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට බලපාන ඉතා වැදගත් ශේෂ්ත්‍රයක් වන ෞෂධ ශේෂ්ත්‍රය සම්බන්ධ අපේ රටේ බලාත්මකව පවතින ප්‍රධාන එකම පනත වන 2015 වසරේ සම්මත කරපු 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මේ විදිහ උල්ලංඝනය කර තිබෙන බවට අභියාචනාධිකරණයේ විසින් තීරණයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ විදිහ රාජ්‍ය සේනාරත්න මහත්මයා අපේ සෞඛ්‍ය අමතිවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත උල්ලංඝනය කරපු සෞඛ්‍ය අමතිවරයෙක් බවට මේ විදිහ පත් වෙලා තියෙනවා. මේ සිද්ධියට මූලික හේතු කාරණය වෙන්නේ 2016 වසරේදී වෙච්ච සිද්ධියක්. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වුණ ගමන් සිදු කරපු එක් ක්‍රියාකාරකමක් තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත ගෙනල්ලා ජාතික ඖෂධ නියාමන අධිකාරියක් අධිකාරී ස්ථාපිත කරපු එක. අපි දන්නවා වසර ගණනාවක ඉඳලා විවිධ දේශපාලන පක්ෂ මැතිවරණ පොරොන්දුවක් විදිහට ඖෂධ ප්‍රතිපත්තිය සේනකවිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ නොයෙක් කාරණා කියමින් සිටියා. එහෙම ඉඳලපු අවස්ථාවක තමයි වර්තමාන ආණ්ඩුව විසින් මෙම ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත ගෙනල්ලා මෙම ඖෂධ නියාමන අධිකාරියක් ලංකාවේ ස්ථාපිත කළේ. ඊට පස්සේ 2016 වර්ෂයේදී වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රාජීව් සේනාරත්න මහත්මයා විසින් එම අධිකාරියේ සභාපති විදිහට කටයුතු කරපු මහාචාර්ය ලාල් ජයකොඩි මහතාට එම අධිකාරියෙන් අස්වෙන ලෙස වැඩ සලස්වලා අස්වෙන ලෙස කටයුතු කරලා ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහාචාර්ය අසිද සිල්වා කියන මහාචාර්යවරයා ඖෂධ අධිකාරියේ සමාජිකයෙක් සහ ඖෂධ අධිකාරියේ සභාපති ලෙස පත් වෙනවා. අපි සමස්ත ලංකා වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට අභියාචනාධිකරණයේදී අභියෝගයට ලක් කළේ ඔහුගේ මෙම පත්වීම. ප්‍රධාන වශයෙන්ම කාරණා කීපයක් මත මෙම පත්වීම අපි අභියෝගයට ලක් කළා. ඒ වගේම තව නොයෙකුත් සංවිධාන ඒ කාලේ 2016 වර්ෂයේදී මේ සම්බන්ධව විරෝධය පළ කළා. එයින් එක් සංවිධානයක් තමා රෝගීන් අයිතිවාසිකම් සුරකීමේ ජනතා ව්‍යාපාරය කියන සංවිධානය. අවසානයේදී අපි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඒ වගේම රෝගී අයිතිවාසිකම් සුරකීමේ ජනතා ව්‍යාපාරය මෙම අනීතික ක්‍රියාවට එරෙහිව අභියාචනාධිකරණයට ගිහිල්ලා සහනයක් අපේක්ෂා කළා. ඒ අනුව අපි අභියාචනාධිකරණයේදී නඩුකර දෙකක් පැවරුවා. අභියාචනාධිකරණ නඩුකර දෙකක් පැවරුවා සමස්ත ලංකා වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහටත්, ඒ වගේම රෝගී අයිතිවාසිකම් සුරකීමේ ජනතා ව්‍යාපාරයේ විදිහටත්. මේ අවස්ථාවේදී ශේෂ්ත්‍රාධිකරණය පසුගිය මැයි දෙවනිදා මේ සම්බන්ධව තීන්දුව ලබා දෙමින් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත උල්ලංඝනය කරලා තියෙන මේ පනතේ අනුව තමන්ට හිමි බලතල අතික්‍රමණය කරමින් පනත උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔහු පත්වීම ප්‍රොෆෙසර් මහාචාර්ය අසීද සිල්වා මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයෙක් සහ සභාපති කෙනෙක් විදිහට කරන ලද පත්කිරීම මේ වෙද්දී නීති විරෝධී අනීතික ක්‍රියාවක් විදිහට අභියාචනාධිකරණය තීරණය කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මම මේ කරුණු වලට එළෙබෙන්නම්. මෙම නඩු තීන්දුව අනුව අපි දන්නවා ජාතික ඖෂධ අධිකාරිය කියන්නේ අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කිරීම, ඒ වගේම වෛද්‍ය උපකරණ සීමාස්ත නිෂ්පාදන ලියාපදිංචි කිරීම, ඒවට බලපත්‍ර ලබා දීම, ආනයනය කිරීම, ඒවා බෙදා හැරීම ආදී සියලුම කරුණු, ඒ වගේම විශේෂයෙන්ම සායනික පරීක්ෂණ මේ සම්බන්ධ සියලුම කරුණු නියාමනය කරන්න පවත්වලා තියෙන ආයතනය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියලා කියන්නේ මේ පනත අනුව. ඒ අනුව අපි අභියෝගයට ලක් කළේ මහාචාර්ය අසීර් සිල්වා මහතාගේ පත්කිරීම ප්‍රධාන කරුණු දෙකක් යටතේ. එක් කරුණක් තමයි මෙම පනතෙහි හතරවෙනි කොටසේ දක්වනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය තියෙනවා මෙම අධිකාරිය සඳහා යම් යම් පුද්ගලයෝ පත් කරන්න. එහි හතරවෙනි කොටසේ දක්වනවා පිළිවෙලින් කළමනාකරණය, නීතිය ගණකාධිකරණය හෝ
සෞඛ්‍ය යන ශේෂ්ත්‍රවල විශිෂ්ටත්වයක් දක්වා ඇති වෘත්ති කියන හතර දෙනෙකු ඇමතිවරයාට පත්කර සමාජික විදිහට පත් කරන්න පුළුවන් කියන කාරණය. සෞඛ්‍ය ඇමතිවරයා විසින් 2016 වර්ෂයේදී මහාචාර්ය අසිසිල්ල මහතා ඖෂධ අධිකාරියේ සමාජික ලෙස පත් කරන්නේ ඖෂධ අධිකාරියේ පත්කර සිටි ඝනකාධිකරණය පිළිබඳ විශිෂ්ටත්වයක් දක්වා ඇති පුද්ගලයා ඉවත් කරලා. එනිසා අපි අභියෝග කළා පනත අනුව අනිවාර්යයෙන්ම මෙම ශේෂ්ත්‍ර හතරෙන් පුද්ගලයෝ හතර දෙනෙක් පමණයි පත් කරන්න පුළුවන්, සෞඛ්‍ය ශේෂ්ත්‍රයෙන් දෙන්නේ පත් කරන්න බැහැ කියන කාරණය. ඒක නිසා ඒ කරුණ අභියාචනා අධිකරණය විසින් තහවුරු කරලා තියෙනවා. මෙම පනත අනුව ඝනකාධිකරණ ශේෂ්ත්‍රයේ වෘත්තිකයා ඉවත් කළ පසු පත් කළ යුත්තේද ඝනකාධිකරණ ශේෂ්ත්‍රයේම වෘත්තිකයෙකු බව. ඒ නිසා මහාචාර්ය අසිසිල්ලා මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරී සමාජිකයෙක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කිරීම 2015 අංක 5 දරන ඖෂධ නියාමන අධිකාරී පනතේ එම වගන්තිය 4 වෙනි වගන්තියේ 4 වෙනි කොටස උල්ලංඝනය කිරීමක් විදිහට ශේෂ්ත්‍ර අභියාචන අධිකරණය දක්වනවා. දෙවෙනි කාරණේ තමයි ප්‍රධානම ඒ වගේම බරපතල කාරණය. මෙතනදී අපි ප්‍රශ්න කළා සමාජිකයන්ගේ සම්බන්ධතා අතර ඝට්ටනය, කම්ප්ලීට් ඔෆ් ඉන්ටරෙස්ට්. මෙතනදී ප්‍රධාන වශයෙන් අපට මතුණු ගැටලුව තමයි මහාචාර්ය අසිසිල්වා මහත්මයා කියලා කියන්නේ ඖෂධ සමාගමක අධ්‍යක්ෂකවරේ. එතකොට ඖෂධ සමාගමක අධ්‍යක්ෂකවරේ එහි කොටස්කරුවේ කොටස් හිමිකාරීත්වයක් තියෙන පුද්ගලයෙක් කෙසේද ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයේ බවට පත් කළා පසු ඔහු සභාපති බවට පත් කරන්න කියන කාරණය. මෙහිදී 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 6 වෙනි වගන්තිවල සඳහන් වෙනවා සමාජිකයන්ගේ සම්බන්ධතා ඝට්ටන පිළිබඳව කෙසේද කටයුතු කළ යුත්තේ කියන කාරණය. 6 වෙනි වගන්තිය මෙන්න මෙහෙම සඳහන් වෙනවා. අමාත්‍යවරයා විසින් අධිකාරියේ සමාජිකයෙකු වශයෙන් යම් තැනැත්තෙකු පත් කිරීමට පෙර ආතුව අධිකාරියේ සමාජිකයෙකු වශයෙන් සවකීය කාර්යතාව ඉටු කිරීමේදී එම තැනැත්තාට අධිකාරියේ කටයුතු සඳහා අයිතිකර ලෙස බලපා හැකි අධිකාරියේ කටයුතු පිළිබඳ යම් මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතා ඝට්ටන නොමැති බවට අමාත්‍යවරයා විසින් සෑහීමට පත්විය යුතුය. ඒ වගේම අධිකාරියේ සමාජිකයෙකු ලෙස පත්කරු ලබන තැනැත්තා එසේ පත්කම් ලැබීමට පෙර ආතුවම අවුරුදු 3ක කාලයක් ඇතුළත ඖෂධ කර්මාන්තය සම්බන්ධ යම් රැකියාවක හෝ පත්වීමක නියුතු වී නොසිටි තැනැත්තෙකු විය යුතුය. ඒ වගේම සඳහන් වෙනවා සමාජිකීම සඳහා නුසුසුකම් යට සඳහන් වෙනවා අධිකාරියේ සමාජිකයෙකු වශයෙන් සවකීය කාර්යතාව ක්‍රියාත්මක කිරීම සඳහා අගතිගාමීව බලපෑ හැකි යම් මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතාවයක් ඇතනම් ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයෙක් වෙන නුසුසුයි කියලා පනතනු සඳහන් වෙනවා. අපි අභියාචන අධිකරණය හමුවේ අභියෝග කළේ මහාචාර්ය අසිසිල්ලා මහත්මයා රෙමෝඩියම් 1 කියන පෞද්ගලික ඖෂධ සම්බන්ධ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කිරීම සහ ඒ සම්බන්ධ කාරණා ටිකක් තමයි අපි අභියාචන අධිකරණයේ තහවුරු කළේ. මෙම නඩු තීන්දුව අනුව අභියාචන අධිකරණය සැකයෙන් තොරව තහවුරු කරනවා ඔහුට සමාජිකයන්ගේ සම්බන්ධතා අතර ඝට්ටනය සහ ඔහු ඖෂධ අධිකාරියේ සමාජිකයෙක් හඳුන් නොසිදු පුද්ගලයෙක් බව. අධිකරණය හෙළිදරව් වූ කරුණු අනුව මහාචාර්ය අසිසිල්වා මහතා ප්‍රෙමෝඩියන් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයේ පදනම් අධ්‍යක්ෂක වන අතර ඔහු එහි කොටස් හිමිකරුවෙක්. දෙවෙනි කාරණය අධිකරණය දක්වන මහාචාර්ය අසිසිල්වා මහතාගේ බිරිඳ ප්‍රෙමෝඩියම් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයේ කොටස් හිමිකාරණියක්. තුන්වෙනි කාරණය මහාචාර්ය අසිසිල්වා මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායන පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂකවරයා වෙනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණ ඒකකය හා මෙම රෙමෝඩියම් 1 ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අතර ගිවිසුමක් පවතින අතර ශ්‍රී ලංකාව තුළ සායනික පරීක්ෂණ සිදු කරමින් ඖෂධ සම්බන්ධ සොයාගැනීම සිදු කිරීමෙහි අරමුණ ලෙස දක්වලා තියෙනවා. මෙම සායනික පරීක්ෂණ සම්බන්ධ පරීක්ෂණ ඖෂධ සම්බන්ධ හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ වේ. 6 වෙනි කාරණය බොහොමයක් ඖෂධවලට අදාළ සායනික පරීක්ෂණ සඳහා අනුග්‍රහය දක්වනු ලබන්නේ ඖෂධ සමාගම් විසිනි. මෙම සායනික පරීක්ෂණ මගින් ලබා ගන්නා ප්‍රතිඵල අනුව නිපදවන ලද ඖෂධ ශ්‍රී ලාංකීය රෝගීන් හට ලබා දෙනු ඇත. මේ අනුව සාමාජිකයන්ගේ
සම්බන්ධතා ඝට්ටනයේ පවතින අතර ඒ පිළිබඳ කිසිම සැකයක් නොමැත කියලා තමයි අභියාචන අධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා. ඒ වගේම සඳහන් කරනවා ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහාචාර්ය අසීස් සිල්වා මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමෙන් බලතික්‍රමණය සිදු කර ඇති අතර 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතෙහි 4A4 61 63 7D යන වගන්ති උල්ලංඝනය කර ඇත. ඒ නිසා ඔහුගේ පත්කිරීම හරහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නියාමන අධිකාරිය පනත උල්ලංඝනය කරලා තමන්ට හිමි බලතල අයිති ලෙස පාවිච්චි කිරීමකින් තමයි මෙම පත්කිරීම සිදු කරලා තියෙන බව තමයි අභියාචන අධිකරණය මේ විදිහට තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම අපි ඊගාවට අභියෝග කළා ඔහු සමාජීය ලෙස පත් කළාට පස්සේ පසුව ඇමතිවරයා විසින් ඔහු සභාපතිවරට පත් කරනවා. අපි ඒ පත්කිරීමත් අභියෝග ලක් කළා. ඒකත් සත්‍ය බව අභියාචන අධිකරණය තහවුරු කරලා ඔහු සභාපතිවරට පත් කිරීමත් මේ විදිහ නීති විරෝධී බව අභියාචන අධිකරණය තීරණය කරලා තියෙනවා. හැබැයි දැන් මෙම තීන්දුව අපට ලැබුණේ 2019 මැයි මාසේ දෙවනිදා. ඔහු පත්කලේ 2016 මැයි 13. අපි නඩුව දැම්මේ 2013 ජූනි මාසේ තමයි මේ නඩුව නඩුකරේ ගොනු කළේ. නමුත් අපට තීන්දුව ලැබෙන්නේ අවුරුදු 3කටත් වැඩි කාලයක් ගියා. මේක දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොහුගේ පළවෙනි පත්කිරීමේ ටර්ම් එක කාලය 2018 මැයි වල ඉවර වෙනවා. මැයි වල ඉවර වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යවරයා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහුම දෙවෙනි පාරත් සමාජිකයෙක් බවට ඖෂධ අධිකාරිය සහ ඖෂධ අධිකාරිය සභාපති බවට දෙවෙනි පාරත් මෙහු මේ පුද්ගලයාම තමයි පත් කළා තියෙන්නේ. ඒ නිසා දැන් මේ වෙද්දී අභියාචන අධිකරණයේ විසින් සම්බන්ධතා අතර ඝට්ටනය පවතින බවට තීරණය කළ පුද්ගලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා දෙවෙනි වතාවට ඖෂධ අධිකාරිය සභාපති බවට පත් කළා. ඔහු හරහා තමයි මේ වෙද්දී ඖෂධ අධිකාරියේ කටයුතු සියල්ලම ඔහුගේ නායකත්වයට තමයි සිද්ධ වෙන්නේ. අපි දන්නවා මේ වෙද්දී අපේ රටේ ඖෂධවල තත්ත්වය, ගුණාත්මකභාවයේ ඖෂධ හිඟය සම්බන්ධ මේ වෙද්දී ලොකු ප්‍රතිඝාතයක් පවතිනවා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ බලතල බලාතික්‍රමණය කරමින් පත් කරලා තියෙන්නේ ඖෂධ කම්පැනියක දැඩි සම්බන්ධයක් තියෙන ඒවා ඒ සම්බන්ධව සායනික පරීක්ෂණ ක්ලිනිකල් ට්‍රයල්ස් කරන ඒ ඖෂධම එහෙම ක්ලිනිකල් ට්‍රයල්ස් වලට අවසර ගන්නෙත් මෙම ඖෂධ අධිකාරිය හරහා තමයි. ඉතින් අන්න ඒ වගේ දැඩි සම්බන්ධතා ඝට්ටනයක් සහිත පුද්ගලයෙක් දෙවෙනි වතාවටත් ඖෂධ අධිකාරියට පත් කරලා ඔහු දෙවෙනි වතාවටත් අපි චෝදනා කරනවා මෙම පනත 2015 ඖෂධ නියාමන අධිකාරී පනත ඔහු විසින් උල්ලංඝනය කිරීමක් කරලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා වර්තමානයේ මේ වර්තමාන ආණ්ඩුව සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධව ගෙනාවු ප්‍රධාන ව්‍යාපෘතිය ප්‍රධාන ක්‍රියාකාරමක් විදිහට මේ දිගුවා දක්වන්නේ මේ ඖෂධ පනත. හැබැයි ඖෂධ පනත එම ගෙනාවු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ වෙද්දි උල්ලංඝනය කළා කියන බවට අභියාචන අධිකරණය විසින් තහවුරු කරලා මහාචාර්ය අසීස් සිල්වා මහතාගේ පත්වීමේ නීතිමය කිසිදු වළංගු භාවයක් නැති බවට තමයි මේ වෙද්දි